මම මේ අද පෙන්නන්නේ මේ බ්ලෙන්ඩර් ගානින් ගොඩක් අපේ ගෘහස්ත මේ ඉලෙක්ට්‍රික් උපකරණ වලට පාවිච්චි කරන ඕලෝඩ් එක නැත්තම් බේකර් ස්විච් එක. මේකේ අපි කඩින් වෙළඳපොළෙන් මිලදී ගැනීමක් සිද්ධ කරද්දී අපිට කොහොමද හොඳ එකක් තෝරගන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි ගන්නකොට සාමාන්‍ය පාර්ට්ස් එකේ එම්පියර් එක ගහලා තියෙනවා. මේක නම් 2.5 වගේ තමයි තියෙන්නේ. මේක එක එක එම්පියර් ප්‍රමාණයට අපි තියෙන උපකරණයට ගැලපෙන තමයි දාන්නේ. අපි දාද්දී අපිට මේක කොහොමද ඔරිජිනල් තෝරගන්නේ කියලා බලන්න ඕන. මේ තියෙන්නේ ඔරිජිනල් ඕලෝඩ් ස්විච් එක. මේක අපිට මේ පිටිපස්සේ පේනවා ඇඩ්ජස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ පැටර්න් එකක් තියෙනවා එක ස්ථානයක යටි පැත්තේ. අපිට දැන් මේක ඒ කියන්නේ වෙළඳපොළේ තියෙන ප්‍රමිතියෙන් අඩු මට්ටමේ එකකදී මේ ඇනේ ඇඩ්ජස්ට්මන්ට් ඇනේ නෑ. ඒ වගේ තමයි මේක මේ බලන්න පුළුවන් අපිට මේ ස්විච් එක නිතරම අවශ්‍ය වෙන දෙයක්. මොකද ෂෝට් වීමකදී මේ ස්විච් එක තිබ්බොත් විතරයි අපේ උපකරණ ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රයින්ඩර් එකක් නම් ඒ කොයිල් එකට වෙන හානිය නතර කර ගැනීමට තමයි මේ ස්විච් එක පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට. අර සමහරු මේක ෂෝට් කරනවා, කම්බියක් දානවා, දන්නේ නැහැ හරියට මේකේ මොකද්ද කරන කාර්යය කියලා. මම ඒක හන් තමයි මේක පොඩ්ඩක් පැහැදිලි කරේ. මේ ස්විච් එක ඉතාම වැදගත් ඕනෑම උපකරණයක. අපි ඒක ගනිද්දී කොහොමද හොඳම තත්ත්වයේ තියෙන එකක් තෝරගන්නේ කියන එක දැනගන්න තමයි මම මේක පෙන්නන්නේ. මේ තියෙන්නේ හොඳම තත්ත්වයේ තියෙන එක. මේ ඇඩ්ජස්ට්මන්ට් ඇණයක් නෑ. ඒ කියන්නේ නෝමල් ස්විච් එකක්.